අයිබෝන් රාත්‍රි 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගිහන් උද්‍යෝග මම රිද්මාලි නාගරනායක සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව පහළ තමා ඇත්තේ රටේ ආර්ථිකය ගැන නිසි තක්සේරුවකින් තොරවයි මහ බැංකුව කියයි අයවැය ඉදිරිපත් කරන තෙක් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය මූල්‍ය අපරාධ චෝදනා එල්ල වූ නාලක ගොඩෙහිවා රක්ෂණ සංස්ථාවේ මුල් පුටුවට ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නයි ඉල්ලා කොළඹදී අකණ්ඩ සත්‍යාග්‍රහයක් මීළඟ ජනපති අපේක්ෂකයා ගැන නවීන් දිසානායකගෙන් ජලිත් පැහැදිලි කිරීමක් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් තමයි අපි ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂකයා හැටියට වත්මන් ආර්ථික තත්ත්වයේ පිළිබඳව අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී මහ බැංකුව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදහස් පළ කළා. ඉකොනොමික් අවුට්ලුක් නමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨය මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. Now to come here on a morning when Moody's has downgraded us to come and say that අපගේ තත්ත්වය පහළ දාලා තියෙන වෙලාවක මම කිව්වොත් අපේ ආර්ථිකය තවමත් සැලකිය යුතු මට්ටමක තියෙනවා කියලා ඔබට ඒක පිළිගන්න අමාරු වෙයි. නමුත් මම කියන්නම් ආර්ථිකය කොහොමද සැලකිය යුතු මට්ටමක තියෙන්නේ කියලා. මූලික ආර්ථික කටයුතු වල සැලකිය යුතු වෙනසක් දකින්නේ නැහැ. අපේ ආර්ථිකය කඩාවැටෙන මට්ටමක නොවේ තියෙන්නේ. මහ බැංකුවේ පුරෝකථන වලට අනුව මේ වසරේ 5.75%කින් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළා. නමුත් ඊට ගොඩක් අඩුවෙන් අපි දැන් ඉන්නේ 2017 ආර්ථික වර්ධනයේ 3.2%ක්. නමුත් ඊට වැඩි වර්ධනයක් තියෙන්නේ ඉදිරි වසරේදී 4%කට යන්න පුළුවන් වෙයි. වර්ධනයේ අඩු මට්ටමක තිබුණත් එය ඉහළ යන තත්ත්වයක් පෙන්눔 කරන්නේ. So next year we should get about 4%. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට Moody's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම ආයතනය පියවරගෙන තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව මෙතෙක් සිටි B1 අගයේ සිට B2 අගයේ දක්වා පහත දමා ඇති බව Moody's ආයතනයේ නිවේදනය කළා. රටක ණය අවදානම ආපසු ගෙවීමේ හැකියාව ආදී කරුණු ගණනාවක් සැලකිල්ලටගෙන මෙම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබනවා. මෑත කාලීන දේශපාලන අස්ථාවරයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ විදේශ සංචිත පිළිබඳව සලකා බලා මෙම පහළ දැමීම සිදු කළ බව Moody's ආයතනයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ Moody's ආයතනයේ මෙම නවතම ශ්‍රේණිගත කිරීම සාධාරණ නොවන බවයි. මෙරට සාර්ව ආර්ථික මූලධර්ම පිළිබඳව නිසි තක්සේරුවකින් තොරව මෙම ශ්‍රේණිගත කිරීම ලබා දී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා. මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ පසුගිය ජුනි මාසයේ Moody's ආයතනයේ ලබා දුන් ණය ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ මෙරට සාර්ව ආර්ථික කටයුතුවල සැලකිය යුතු වෙනසක් සිදුවන මෙති බවයි. Moody's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ලයිස්තුවේ ශ්‍රී ලංකාව B තත්ත්වයේ සිට B1 දක්වා පසුගිය ජූලි මාසයේදී පහළ දැමුවා. එම කාල සීමාවේ ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍ය ධුරය දැරුවේ එක්සත් ජාතික පක්ෂයයි. මේ අතර රටවල් කිහිපයක් තම රටවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අනතුරු ඇඟවීම් නිකුත් කළා. ඔවුන් මෙම සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ රට තුළ කිසිදු අනතුරුදායක තත්ත්වයක් මතුව නොමැති පසුබිමකයි. Moody's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගද එවැනිම තත්ත්වයක් නොවේද? රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ තනතුරු සඳහා නවපත්වීම් කිහිපයක් සිදු කර තිබෙනවා. පසුගිය කාලේ මහත් ආන්දෝලනයට ලක් වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර තිබෙනවා. ඒ ආචාර්ය නාලක ගොඩෙහිවා මහතායි. ඔහු ශ්‍රී ලංකා විනිමය සුරකුම්පත් කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ සමයේ ඇතැම් සමාගම්වල කොටස් සැක සහිත ලෙස සීක්‍රෙන් ඉහළ යාම හා ඒහා බැඳුණු පම්පින් ඇන් ඩම්පින් ලෙස හැඳින්වුණු කුප්‍රකට කොටස්වලද පොළ වංචා සිදු වූ පකට චෝදනා එල්ල වුණා. තවද කුප්‍රකට ක්‍රිෂ් ගණදිනුවට සම්බන්ධ වෙමින් රාජපක්ෂ පවුලේ සමාජිකයෙකුට විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමේ අතරමැදියෙකු වීම පිළිබඳවද ඔහුට චෝදනා එල්ල වේ තිබෙනවා. ගොඩහිවා මහතා මීට පෙර දෙවතාවක්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඉහළ තනතුරු දරා තිබෙනවා. පළමුව රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමෙන් පසුවද කෙටි කලක් සේවය කළ නමුත් සේවා කොන්ත්‍රාත්තුව දීර්ඝ කෙරුණේ නැහැ. රාජපක්ෂ පාලන සමයේ නැවතත් කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස රක්ෂණ සංස්ථාවට එක් වූ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් මගින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රජයට නැවත පවරා දීමේ තීරණයට මාස කිහිපයකට පෙර ඉවත් වුණා. ඉන් අනතුරුව ඔහු විනිමය සුරකුම්පත් කොමිෂන් සභාවේ ප්‍රධානියා ලෙසට පත් කළා.
ලංකා හොස්පිටල් සමාගමේ කොටස්වලින් 29%ක් විකුණා දැමීමේ ප්‍රශ්න සහගත ගණදෙනුවටද ඔහු සම්බන්ධ බවට චෝදනා නැගෙනවා. 2015 වසරේදී රාජපක්ෂ පාලනය බිඳවැටීමෙන් අනතුරුව ගොඩහිපා මහතා පිළිබඳ විමර්ශන ආරම්භ වූ අතර විනිමය සුරකුම්පත් කොමිෂන් සභාවේ මුදල් අවභාවිතය පිළිබඳව පරීක්ෂණයක්ද සිදු වුණා. ඒ තරුණ පිරිස් අතර කොටස් වෙළඳපොළ ආයෝජන ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලකට වෙන් කර තිබූ මුදල් නම රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත වෙනත් කාර්යයක් සඳහා මුදාහැරීම සම්බන්ධයෙන් මෙම කරුණු සම්බන්ධයෙන් ගොඩහිවා මහතාට නඩු කිහිපයක්ද ගොනු වී තිබෙන අතර දැනට ඔහු සිටින්නේ අපමත මුදාහැරි සැකකරුවෙකු ලෙසයි. ආචාර්ය නාලක ගොඩහිවා මහතාගේ පත්කිරීමට සමාන තවත් කුප්‍රකට පත්කිරීමක් පසුගිය දිනවල සිදු කෙරුණා. ඒ චෝදනා රසක් එල්ල වී තිබූ කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ධූරයට පත්කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතු වූ බරපතල ජනතා අප්‍රසාදය හමුවේ තනතුරින් ඉල්ලා අස්වීමට චන්ද්‍රසේන මහතා පියවර ගත්තා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට හා රක්ෂණ සංස්ථාවට මෙවැනි පත්කිරීම සිදු කිරීම පිළිබඳව අදාළ ආයතන වගකිවතු නැතිමුත් පවතින අස්ථාවර දේශපාලන තත්ත්වය යොදා ගනිමින් අතරමැදියන් හා තැරවකරුවන් ලෙස ක්‍රියා කරන ඇතමුන් වාසි ප්‍රයෝජන උදෙසා මෙවන් නුසුදුසු පත්කිරීම් සිදු කරනවාද? ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට පෙළගැසිමු යන තේමාවෙන් අද කොළඹ මහනගර සභාව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණා. සිවිල් සංවිධාන හා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබුණා. මෙවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා. අද සතුරා හිතපු විදිහට තමන්ගේ දාම් පෙත අදින්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒක තමයි කෙකර ගගා ඉන්නේ. එක වරද්දක් වහන්න තව වැරදි 7-8ක් කරමින් ඉන්නේ. ඒක නිසා තමයි අසූචි වලට අසූචි එකතු වෙනවා කිව්වා වගේ. හරියටම ඒකටම මහින්ද රාජපක්ෂත් කල්පනා කළා, මගේ නඩු ටික කොහොම හරි මේකෙන් ගොඩ දාගන්න පුළුවන්. නීතිපති කාර්යාලයේ තිබෙන ෆයිල් ටික උස්සලා ඒ වෙනුවට නිකන් හිස් හාප් ෂීට් කොල ටිකක් දාලා තියන්න පුළුවන්. ඒ වගේම පොලිස් නිලධාරී මහතුරුන්ව මාරු කළා, Taman පෙරෙහිව පරිශන කරන ඇයව ඕන ඕන විදිහට මාරු කළා. මේක යන්තම් දවල් මංකොල්ලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ කදිම අවස්ථාවක් කියලා එයාට මේකට සාධුකාර දුන්නා. ඒවා සුජාත අරමුණු නෙමේ, ඒවා කුපාඩි අරමුණු, ඒවා රටට හතුරු අරමුණු. ඒ නිසා බය නැතුව අපිට හයිය ඇහිලා තිබෙනවා. හරියට කෙලින් හිටගෙන එක දශමයක්වත් සැකයක් තියාගන්නේ නැතුව සටන් වදින්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද යළි රැස් වුණා. අයවැය ඉදිරිපත් කරන තෙක් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා එහිදී කැබිනට් අනුමැතිය ලැබුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමට දූරයෙන් ඉල්ලා අසන බව පැවසූ සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතාද සහභාගී වූ බව අප කළ විමසීමකදී අමාත්‍ය SP දිසානායක මහතා පැවසුවා. ඔහු සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී පසුව එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බව පැවසූ වඩිවීර සුරේෂ් මහතාද කැබිනට් මණ්ඩල රැස්වීම පැවති ස්ථානයට පැමිණි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා, ලබාගත් ණය ආපසු ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා නැති ආර්ථික අර්බුදයක් මවාපන්න පාමින් මේ රට අඳුරෙන් අඳුරට ඇදගෙන යන්න එපා කියලා අපි මංගල සමරවීර ඇමතුතුමාට දැනුම් දෙනවා. ජාතික පක්ෂය කියන්නේ මේ හැමදේම නීති විරෝධී. ඔය කැබිනට් මණ්ඩල හමු රැස් වෙන්න බෑ. එහෙම නැති නීති විරෝධී යමක් නීති විරෝධී කියලා මාධ්‍ය ඉදිරියේ තර්ක කළ වැඩක් තියෙනවද? තානාපතිලා ඉදිරියේ දුක්ගැනිවිල ඉදිරිපත් කළ වැඩක් තියෙනවද? යමක් නීති විරෝධී නැයි අභියෝගයට ලක් කළ යුත්තේ අධිකරණ ඉදිරියේ. ඇයි එහෙනම් අධිකරණයට මොවුන් නොයන්නේ? තේරීම් කාරක සභාවේ බහුතරය ඉතිහාසයේ පුරාම ලැබිලා තියෙන ආණ්ඩුවට මෙවරත් ඒ ලැබිය යුතුයි. කථානායකතුමයි තිත්ත ඇත්ත පිළිගන්න තුරු තේරීම් කාරක සභාව පත් කරගන්න බැරිවල තියෙන මේ. අගමැතිතුමා තාම අග්‍රාමාත්‍ය ධූරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් කොහොමද දැන් ඔබතුමාලා පියවර ගන්න? නෑ, ඉතින් ඔය ආසාව යනකම් ඔහේ ඉන්න දෙනවා. ඔය හිටපුව කවදරි එපා වෙලා යයිනේ. කැබිනට් එක සංවරයිද? ඔව්, ඉතාම සංවරයි. අපි ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කරා. එතකොට සමාලෝචනය කරා, ඔක්කොම අපි කැබිනට් පේපර්ස් අනුමත කරා. ඒ කියන්නේ දැන් කොහොමද අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මොන වගේ ස්ථාවරයකද ඉන්නේ? ඉතාම හොඳ ස්ථාවරයක ඉන්නේ. මේ රටේ වගකීම් දිගට ගෙන යන ස්ථාවරය. ආර්ථිකයට මේ දින කීපෙට ආර්ථිකය කඩන් වැටලා. එහෙම එකක් මුකුත් වෙලා නැහැ කියලා මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා. දැන් අපිත් ඒක ඇවිල්ලා හමු වුණා. දෙවන්ත
ආයෝජන ප්‍රවර්ධන යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරනවා රජයට. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් 8% වගේ අඛණ්ඩ වර්ධන වේගයක් පවත්වාගෙන යන්න නම් රටේ ආයෝජන අනුපාතයේ 40% වගේ ඉහළ මට්ටමකට ගේන්න ඕනේ. රාජ්‍ය අංශයේ වෙනි ආයෝජනයක් කරන්න ශක්තියක් අපිට නැහැ. ඒ නිසා පුද්ගලික අංශයේ සියලු දෙනාට අපි ඒ අය මෙතෙක් කල දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පෙන්වුවේ නැති. එහෙම නැත්නම් විදේශයක රඳවගෙන සිටින තමන් නිසි ලෙස ගිණුම් පොත්වල දාලා නැති කවදාක්වත් බදු ගෙව්වේ නැති අයට කිසිදු බියක් හා සැකයකින් තොරව මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කරන ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කළොත් ඒ සඳහා ආයෝජනයට සුරක්ෂිතභාවය වගේම ආයෝජනය කරලා ප්‍රතිලාභ ලැබෙන තෙක් බදු නිදහසකුත් ලබා දීම සඳහා අපි දෙවන්ත වැඩපිළිවෙලක් කෙටුම්පත් කරලා තියෙනවා අයවැයට. අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වුණා. බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් බිල රුපියල් 229.74 ලෙස දැක්වුණා. යුරෝ එකක විකුණුම් බිල දැක්වුණේ රුපියල් 203.728 ලෙසයි. අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ් කිරියල්ල මහතා පළ කළ අදහස් මේ. කැබිනට් මණ්ඩලය දැන් විසිරුවාරලා තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් ආවම ඒ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කෙරුවයින් පස්සේ කැබිනට් මණ්ඩලයයි අගමැතිවරයයි අහෝසි වෙනවා. කැබිනට් මණ්ඩලයයි අගමැතිවරයයි අහෝසි වුණාම මේ අමාත්‍යාංශ ලේකම්වරු අහෝසිය. තමුන්නාන්දලා හාරන්න පුළුවන් කොහෙද නීතිය තියෙද කියලා මම කියවන්නම්. 52.3 අමාත්‍යාංශයක ලේකම්වරයා ධූරයේ දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලයේ විසිර ගිය විට වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඉතාමත් පැහැදිලි අද කැබිනට් මණ්ඩලයේ විසිරුවාරලා තියෙන්නේ අගමැතිවරයෙක් නැහැ. ඉතින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට අද වැඩ කිරීමේ අයිතියක් නැහැ. මෙවැනි නීති විරෝධී අණ ඇමතිවරු දීලා ලේකම්වරු සහ උසස් රජයේ නිලධාරිවරු එවුව පිළිපැද්දොත් ලේකම්වරුන්ට රජයේ නිලධාරිවරුන්ට පුද්ගලිකව අලාභ ගෙවන්න සිද්ධ වෙන බව ශේෂාධිකරණ නඩු තීන්දුවල පැහැදිලිව සඳහන් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති පුද්ගලයෙක් අගමැතිවරයෙක් කරපු නිසා තමයි අද මේ තත්ත්වය ඇති උනේ. අනිත් එක මේ ප්‍රශ්නෙට විසඳුම අපි එතුමාට කියනවා මේක වහාම ලබා දෙන්න කියලා. මොකද එතු දැන් බලන්න අද පාර්ලිමේන්තුව ඊනිය ආණ්ඩුව පත් වෙලා දැන් අතර බග්ගෙතට සති 3ක් වෙනවා. එක පරතක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. එක පරතක් ගෙනාවේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ආණ්ඩුව කියලා කියාගත්තට පාර්ලිමේන්තුවට පරත් ගෙන්නේ බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආවේ දවස් දෙකේම 85යි. ඒගොල්ලන්ගේ ඇතුළේ විශාල අභ්‍යන්තර අවුලක් තියෙනවා. එතුමා මේක දිගටම පිළිගන්නේ නැතමොත් වෙන විකල්පයක් තියෙනවද මේ ක්‍රියාත්මක නෑ. ඉතින් මේක කම ඇදීමක් වගේ දෙගොල්ලම දැන් කඹේ ඇදගෙන ඉන්නේ. අතහැරිය කියලා පරාදයි. අපි මැතිවරණ වලට බය නෑ. එකක් කියන්න. හැබැයි මැතිවරණ තියන්න ඕන නිත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ. මේක නිත්‍යානුකූල ආණ්ඩුවක් නෙවෙයි. නැති මෙහෙමනේ තේරීම් කාරක සභාවේ බලය ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන බහුතරයෙන්. දැන් යෝජිත ආණ්ඩුව බහුතරයෙන් පෙන්නුවොත් අපි ඒගොල්ලන්ට බහුතරයක් දෙනවා. අපි අභියෝග කරන බහුතරයෙන් පෙන්වන්න කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපේ 122 කණ්ඩායමේ එකට ඉන්නවා. අපි නම් කළා කියලා. ඒක සිකුරාද දැනගන්න පුළුවන්. පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතු වූ තේරීම් කාරක සභාව සඳහා තමන් සමාජිකයින් 7 දෙනෙකු නම් කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබෙනවා. මේ සඳහා නම් කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන, SP දිසානායක නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල හා උදය ගම්මන්පිල යන මහත්වරුන්. මීට පෙර 2004 මහමැතිවරණයෙන් පසුවත් 2015 ජනාධිපතිවරණයෙන් පසුවත් සුළුතර ආණ්ඩු පැවති බවත් එම අවස්ථාවේ තේරීම් කාරක සභාවේ බහුතර සමාජිකයින් ආණ්ඩු පක්ෂයට ලබා දුන් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට යවූ ලිපියේ සිහිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඒ අනුව ආණ්ඩු පක්ෂය ලෙස තමන් බහුතර සමාජිකයින් ගණනක් නම් කළ බවයි. කාරක සභාවේ සමාජිකයින් ගණන 12 දිනක ඉක්මවා යා යුතු යැයි තීරණය කරන්නේ නම් ඒ බව දැනුම් දෙන ලෙසත් එවිට අමතර සමාජිකයින් නම් කළ හැකි බවත් ගුණවර්ධන මහතා කථානායකවරයාට දන්වා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් අද අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වුණා. ආර්ථිකයේ පසුගාමි තත්වයකට ගිහිල්ලා බිනා කියන්නේ නැහැ. හැබැයි අපේ පැත් නීත්‍යානුකූල විධිමත්ව කෙරෙන ඕනෑම කටයුත්තකට අපි සූදානම්. ඒ ස්ථාවර නියෝග වලින් තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් නීති ආරක්ෂාවේ නීති සහ රීති සාමාන්‍ය නීතිය බලපවත්වන නම් ඒ දවස් දෙක තුනේම අයුතු ජනරාශියක් තිවුරනේ කථානායකවරයාගේ සිට 224ම ගෙනියන්න ඕනේ කූඩුවට. මේ සිද්ධ වෙච්චව දිහා බලනවා. ඒ ස්ථාවර නියෝග නැහැ.
ස්ථාවර නියෝග වල එකක් දෙකක් අයින් කරන්නට පුළුවන් අයින් කළා වැඩ කටයුතු කරන්න පුළුවන් නමුත් මුළු ස්ථාවර නියෝග පද්ධතියම අයින් කරලා පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ කොහොමද මේ අතුරු නියෝගය ලැබුණාම පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන ආපු කතානායකතුමාගේ ආකල්ප වෙනස් වුණා මේ කාගේ බලපෑමද කියන්න අපි දන්නේ නැහැ එතෙක් හොඳට හිටියා එතෙක් අත වශයෙන්ම සහයෝගය දෙනවයි කියලා මමත් ගියා සාකච්ඡාවකට එතුමයි දෙන්නේ කිව්වා මම ඕන්න ඉල්ල අස්වෙන්නම් කියලා අපි කිව්වා නෑ ඔල්ල අස්වෙන්න එපා ඔබතුමා ඉන්න මොකද අපිට කිසි ප්‍රශ්නයක් ඒ වෙනකොට එතුමගෙන් තිබුණේ නෑ ඔබතුමා ඉන්න අස්වෙන්න එපා අපි ඔබතුමා කතානායක වශයෙන් ඉදිරියටත් අපි කටුතු එතනමුත් අර තීන්දුව දුන්නට පස්සේ කාගේ හරි බලපෑමකට එතුමාගේ මනස වෙනස් වුණා මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ලිඛිතව වත්මන් පාලනයට අභියෝග කර ඇති බැවින් කතානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව කරු ජයසූරිය මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එය පක්ෂග්‍රාහී වීමක් ලෙස හඳුන්වා දෙමින් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් සිදු කරන පහත් අන්දමේ පරිභව කිරීම හා විරෝධතා තවදුරටත් නිෂ්ඵල වනු ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය වර්තමාන පාලනයට ඇති බව පැහැදිලි ලෙස ඔප්පු කිරීම උද්ඝෝෂණ සහ විරෝධතාවලට වඩා ඵලදායක වනු ඇතැයිද කතානායකවරයා පෙන්වා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පළ කළ අදහස් මේ. සූර්ය මේ මැතුමාව පත්කිරීමට සියලු දෙනාම ඒකමතිකව අත ඉස්සුවා. කිසිම ඡන්දයක් තිබ්බේ නැහැ. විශේෂයෙන්ම පොදු පෙරමුණේ හා පොහොට්ටුවේ සියලු දෙනාම තුමා පිළිගත්තා කතානායක හැටියට. දැන් මේක මම දැක්කා ජොන්සන් ෆර්නැන්ඩෝ මැතුමා කියනවා නවීන්ව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ප්‍රොමෝට් කරන්න මේක කරනවා කියලා කතානායකතුමා කටයුතු කරනවා කියලා අමූලික බොරුවක්. එක්සත් ජාතික පක්ෂයේ මගේ ගමන ගැන මම බලා ගන්නම්. ඒක ජොනීට මේ ගැන මේ කැක්කුමක් තියෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දයසිරි ජයසේකරත් මොකක්ද එකක් කියලා තියෙනවා. මම කතානායකතුමාට බලපෑම් කරනවා කියලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න. විශේෂයෙන්ම මම දන්න කරු ජයසූරියව තාඩන පීඩනවලට එල්ල කරලා තගරියකින් මර්ධනය කරන්න බැරි පුද්ගලයෙක්. ඉතින් මේ අලුත් ගේම් එකක් ගහන්න හදන්නේ මක් නිසාද? බහුතරය නැති නිසා. ඊළඟ කරුණ තමයි මම ඊයේ ගාය මහානායක ස්වාමීන් වහන්සේලා තිදෙනව හම්බ වෙන්න ගිය අවස්ථාවේ මාධ්‍යයට මම ප්‍රකාශයක් කරා නැවතත් අපි පොදු ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. මම ඇත්ත වශයෙන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන්න එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් තමයි අපි ඉදිරිපත් කරන්නේ ජනාධිපති අපේක්ෂකයා හැටියට. මෙ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළා. එක්සත් ජාතික පක්ෂයේ තුල ඉන්න මේ රටේ සමස්ත පුරවැසියා බලාපොරොත්තු වෙන දේශපාලන චරිතයන් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතුයි. එසේ නොවුනොත් මං හිතන්නේ අපි දේශපාලන පක්ෂය ගැන නෙමෙයි රට ගැන හිතන්න තීන්දුව ගන්න වෙනවා පාර්ලිමේන්තු නියෝජන මන්ත්‍රීවරයෙක් හැටියට. මටත් පක්ෂය ගැන නෙමෙයි රටේ අනාගතයේ හිතලා මේ අනාගතේ ගොඩනගන්න පුළුවන් පක්ෂයේ තුල ඉන්න පක්ෂයෙන් බැහැරව ඉන්න චරිතත් එක්ක එකතු විය යුතුයි කියන මතය අපි දරන නිසා මම හිතනවා රජිත් ක්‍රමසිංහ නායකතුමා මේ වෙලාවේ මේ මොහොතේ ඔබතුමා රටේ නීතිය හදලා ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්න උත්සාහ දරනවා වගේම එවන් වූ පාලනයකට යන්න පුළුවන් පාලකයා නිර්මාණය කිරීම වගකීම මේ වෙලාවේ අපි ඔබතුමාට මතක් කරලා දෙනවා. රට ඉල්ලන රටේ ජනතාව ඉල්ලන ඒ පාලනය නිර්මාණය කරන්න කටයුතු කරමු. අපි පොදු අපේක්ෂකයේ අවශ්‍යයි කියන කාරණේ කියනවා. හැබැයි පොදු අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ වෙන්නට ඕනේ. වෙනත් පක්ෂකයේ පොදු අපේක්ෂකයේ නිර්මාණය වෙනවා නම් චමින්ද විජේසිරිකට සූදානම් නැහැ. රෑ වැටුණ වෙලේ දවල් වැටෙන්න ඕනි නැහැ. එහෙම වැටෙන්න අවශ්‍යතාවයක් චමින්ද විජේසිරිට නැහැ. බලපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද අවසන් වූයේ ගැටුමකින්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණ සිටියේ කළු පටි පැළඳගෙනයි. අනතුරුව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද කළුපටි පැළඳ සභාවට පැමිණි අතර එය මුල් කරගෙන දෙපාර්ශ්වය අතර සංවාදයක් ඇති වුණා. Yeah.
සිතන්න කිසි දිනක ඔවුන් පාර්ලිමේන්තු යැවීමට ඡන්දය නොදෙන්න. අපේ දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ ඒ මතයි. පළමු රට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භය තුළ මන්ත්‍රීවරුන් අතර ඇති වූ නොසන්සුන්තාවේදී ගාමිණී ජයවික්‍රම මහතාට මිරිස්කුඩු ප්‍රහාරය ලැබුණා. ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලා අද ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා. මම කල්පනා කළා, මම ප්‍රකාශයක් කළා තිබුණා, මගේ දේශපාලන ජීවිතේ මා විශ්‍රාම ගන්නෙ පාර්ලිමේන්තු කියන භූමිය සුද්ධ පුණ්‍ය භූමියක් වෙන්න ඕන. අද මේ සිද්ධින් දිහා බැලුවාම අපේ අය වෙන්න පුළුවන්, ඒ අය වෙන්න පුළුවන්, කවුරුනත් පාර්ලිමේන්තුවේ පීහි කෙන්න පුළුවන්. මට ඉස්සෙල් ලැබුණේ කෝරන් පහ, ඒක දැන් සීඩි එකේ තියෙන අපි ගාව. ඒ වෙලාව කතානායකතුමා ඇතුළු ඔක්කොම පිරිස පාර්ලිමේන්තු යද්දී තමයි මට මිරිස් පහර වැදුනේ. කෙලින්ම ආවේ ඒ මට ඒ වේදනාව මිරිස් පහට හෝ ඒ වේදනාව තියෙන මගේ ඇහැට වඩා මම තීරණ කළේ, මම මේ පැමිණිල්ල කළේ පාර්ලිමේන්තු අනාගතය සඳහා, අනාගත පරපුර සඳහා ප්‍රජාතන්ත්‍රයට ආමෙන් කළේ. අපේක්ෂණ පරීක්ෂණ කරලා ඊට පස්සෙ ඒවට මා අධිකරණයට යන්න බලාපොරොත්තු වෙනවා. දේශපාලනඥයන්ගෙන් කොයි කට්ටියද පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා අපි මීට කලින් දැකපු දර්ශන පෙළ දිහා බලාගෙන ඉන්නකොට හිතෙනවා. හැබැයි එතකොටම ඒ සමගම සඳහනක් තියෙනවා, අධ්‍යාපනයක් දෙන්න ඕනේ කියලා දුවා දරුවන්ට. අද මේ ඉස්කෝලේ යනවා වගේ වැඩක් කරන්න නෙවෙයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉස්කෝලේ යන කට්ටියටත් නැත්නම් ඊළඟට දේශපාලනයට යන්න ඉන්න කට්ටියටත් ඒ දේ හරියට කරගන්න පුළුවන් වේවිද කියන ලක්ෂණය ප්‍රශ්නෙ මතුවෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නු පුද්ගලයා CWW ආනන්දර මහත්තයා, නිදහස් අධ්‍යාපනයේ පියා, එතුමාගේ ඡායාරූපයක්වත් මේ කිසිම අධ්‍යාපන පෙළපොතක නැහැ. මේ පෙළපොතක නැහැ, පෙළපොතක දාන්නෙත් නැහැ, ඒ ගැන වැඩි විස්තරයක් නැහැ. නමුත් ඒ නාමය සදා අමරණීයයි. එහෙම අමරණීය වෙන්න බැරි මිනිස්සු තමන්ගේ ඡායාරූප සහ පණිවිඩ පොත්වලට එකතු කරගන්නවා. හරි මේ පාසල් පෙළපොත් ඔවුන් හිතන්නේ ඉස්කෝලේක කලා සංගමයකින් ගහන සුවනියර එකක් හැටියට. පිටිකල මොකක්ද මේ වැඩේ? ඕරෂාන්, දැන් මේ අවුරුද්දේ 2019 අවුරුද්දට සිසුන් අතර බෙදාරින්න පෙළපොත් 3,97,00,000 මුද්‍රණය කරලා තියෙනවා අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන්. මේකට ඇතුළත් වෙනවා හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් සහිත පණිවිඩයක්. ඔබ ඒක තමයි කියන්නේ මම හිතන්නේ. මේ කියන්නේ මේක මේ වගේ ඡායාරූපයක් සහිතව තියෙන සාමාන්‍ය ඔය සංගම්වල සුවනියස්වර. නැතුව මෙහෙම අධ්‍යාපන අමාත්‍යවරයෙක්ගේ අපි ඉස්කෝලේ 1980 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ තමයි නිකම් මේ පොත් දෙන්න ගත්තේ සංකල්පයේ කණ්ණංගර මහත්තයාගේ. හැබැයි ඒ කාගේවත් ඡායාරූප තිබුණේ නැහැ. පොඩි පේළියක දෙකක සඳහනක් තිබුණා. ඔබට මතක ඇති මුල්ම කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ මේ පෙළපොත්වල තිබිච්ච වගන්ති පේළිය. මේක අරගෙන යහපත් පුරවැසියෙක් වෙලා රටට සේවය කරන්න කියලා. මේ වගේ පිටු ගාන දීර්ඝ විස්තරයක් නැහැ. මේ තනි පිටුවට කීයක් විතර වියදම් වෙන්නේ නැද්ද වැඩිපුර print එකට? සාමාන්‍යයෙන් ඡාමික මේකට රුපියලක් කියලා අපි ගණන් බැලුවොත් රුපියල් 1,397ක් එකට වියදම් වෙලා තියෙනවා. රුපියල ගානේ බැලුවොත් ඔය දැන් මේ 2019 පොත් මිලියන 39ක් මුද්‍රණය කරලා තියෙනවා. 2018 මිලියන 27ක් මුද්‍රණය කරලා තියෙනවා. මේ සා විශාල පොත් සංඛ්‍යාවේ වෙනසක් සිද්ධ වෙන්න හේතුව 2019 අලුතෙන් ළමයි මිලියන 12ක් වැඩිපුර ඉගෙන ගන්න යනවද? චාමික ඔබට මතක ඇති අපි පහුගිය මේ අවුරුද්දේ මුල් වකවානුවේ වාර්තා කළා පෙළපොත්වල ලොකු හිගයක් තියෙනවා. පෙළපොත් සල්ලි වලට ගන්න වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යංශ කිව්වේ නෑ, එහෙම අඩුවක් නෑ, අපි වාර්තා කරන්නලු සාවද්ද කියලා කිව්වේ. නමුත් ගිය අවුරුද්දේ මේ අව කියන 2018 සඳහා පොත් මිලියන 48ක අවශ්‍යතාවක් තිබ්බා. 27යි මුද්‍රණය කරන්නේ. දැන් අපි තොරතුරු දැන ගැනීම පනත යටතේ ඉල්ලුවම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව කියන පොත් මිලියන 27යි වියදම් කරේ කියලා. මේ අවුරුද්දේ 39ක් මුද්‍රණය කළා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ පොත් හරි භාගයක්ම කප්පාදු කළා. මේ අවුරුද්ද ඉවර වුණේ ලංකාවේ බොහෝමයක් ළමයින්ට අලුත් පෙළපොතක් නැතුව අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සියල්ල තියදී තමයි අධ්‍යාපන අමාත්‍යතුමා තමන්ගේ ෆොටෝ එක දාගෙන උජාරුවට මේ වගේ අලුත් වෙමින් වෙනස් වෙමින් නිවැරදි දැනුමෙන් ලෝකයේ ඉස්සරහට යන්නේ කියලා දෙන්නේ. මේ පණිවිඩය අධ්‍යාපනයේ කොයිතරම් වැදගත්ද? මේ රුපියලක වේදම් කිරීම මේක එක්තරා ආකාරකින් ඔබට මතක නම් සිල් රෙදි බෙදා දුන්නාය කියලා රජයේ නිලධාරීන්ට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කෙරුණා. ඒ සිල් රෙදිත් සමග එක්තරා ආකාරයක දැන්වීමක් බෙදා හැරීමේ. මේක දැන්වීමක් වෙන්නේ නැද්ද? මේ මිලියන 390ක් වියදම් කරලා තියෙන ඔබ කියන ගණන් හිලවවල හැටියට මිලියන රුපියල් 1,390ක් වියදම් කරලා තියෙනවා. එතකොට මේක යනවා මේ රටේ තියෙන සියලුම දෙනාට. එතකොට මේක තේ ආකාරයේ වැඩක් කියලා කාට හරි හිතන්න බැරිද? ඡාමික මේක ඉතාම අවලස්සන වැඩක්. මේ විදිහට ළමයින්ගේ ඉගෙනුම් මෙවලමක් තමන්ගේ ප්‍රතිරූප හදාගන්න කවුරු භාවිත කරනවා නම්. මොකද අපි දන්නවා
මේ පොත් දැන් සමහරලාට මැතිවරණයක් ප්‍රකාශයට පත් කරොත් මේවා බෙදීම පිළිබඳ ප්‍රශ්නෙකුත් එන්න පුළුවන්. මොකද මේකෙන් එක්තරා කෙනෙකුට වාසියක් යන නිසා. ඉතින් මේ වගේ එක පැත්තකින් අවධානමත් වෙනවා. අනිත් පැත්තෙන් අපි කල්පනා කරන්න ඕනි ළමයින්ට අර පරිස්සමෙන් පොත් පාවිච්චි කරන්න කියලා පොත් අඩුවෙන් ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය මේ වගේ නිරර්ථක වැඩකට රුපියල් ලක්ෂ 390ක් වියදම් කරනවා. මේවා කාගේවත් gederin ගිය මුදල් නෙමෙයි. මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙන කවදාවත් නැතුව මොකද්ද පොත පිටිපස්සේ. දැන් සුරක්ෂා ආරක්ෂණය කියන එක සම්බන්ධයෙන් තමයි මේ දැන්වීම දාලා තියෙන්නේ. ප්‍රශ්නේ දාලා තියෙන සුරක්ෂා ආරක්ෂණය මේකට නතර වෙලා. හැබැයි දැන්වීමක් තියෙනවා මේ පෙළ පොතේ. ඒතර දැන්වීම තියෙනවා ආරක්ෂණේ නැහැ. මං හිතනවා අධ්‍යාපන ඇමතිතුමා කියන්නේ හිටපු අධ්‍යාපන ඇමතිතුමා තාමත් ඔබතුමා හිතාගෙන නැත්නම් ඔබතුමා අධ්‍යාපන ඇමති කියලා. මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා මිනිසුන්ගේ හදවතේ ජීවත් වෙන නම් කණ්ණංගර මහත්තයෙක් වෙන්න නම් නැත්නම් ජේ.ආර්. ජයවර්ධන වගේ සංකල්පයක් අරගෙන නිදහස් අධ්‍යාපනයක් ළමයින්ට තිල්ල කරන්න ඕන නම් මේ වගේ දැන්වීම් දාලා ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකව කටයුතු කරන්න ඕන. ලැජ්ජයි කියන දේ තමයි කියන්න තියෙන්නේ. රටේ මිනිස්සුන්ට රටේ දරුවන්ට රුපියල් ලක්ෂ 390කින් කරන්න තව කොයිතරම් දේවල් තිබුණාද මේ එක පිටුව අයින් කරලා. ඔබතුමාට කැමතිම නම් පේලියක් දෙකක් දාගන්න තිබුණ නමුත් පිටු ගානක් දාගැනීමෙන් මේ කරලා තියෙන්නේ ලොකු හානියක් ලොකු පාඩුවක් මේ රටේ අධ්‍යාපනයට කියන එකයි අපිට කියන්න තියෙන්නේ. මඩකලපුයේදී ඊයේ පැවති උත්සවයකදී එස් වියාලේන්ද්‍රන් මහතා රටේ වත්මන් තත්ත්වයේ පිළිබඳව අදහස් පළ කළා. තමිලරුණුඩිය ඉනවිදාසරම් කිලකිලේ කුරයි බලච්චේනි කඩදාසි කර්මාන්ත ශාලාව යලි පටන් ගන්න ලෙස පසුගිය අවුරුදු 3 මාසක කාලය තුලදී සිය සැරයකටත් වැඩිය මම රනිල් වික්‍රමසිංහ මහතාට පැවසුවා. අධ්‍යාපනයේ දරුව තරුණයින් රසක් රැකියා විරහිතව සිටින බව එතුමාට පැවසුවා. නමුත් එතුමා ඒක කළේ නැහැ. ඒ වෙනුවට මොනවද කළේ? මහ බැංකුවේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා වන ඇලෝෂියස් මහතා කල්කුඩා ප්‍රදේශයේ කෝටි 450ක් වියදම් කරමින් එතනෝල් නිෂ්පාදනාගාරයක් හැදුවා. අමාත්‍ය ධුරය සමගින් මුදලුත් හම්බුණාද කියලා පුද්ගලයෙක් මගෙන් ඇහුවා. මම එතුමට පැවසුවා අමාත්‍ය ධුරය ලබා ගන්න නැතුව ඉන්නත් මුදල් ලබා දී තිබෙන බව කතාබහට ලක් වෙනවා. අමාත්‍ය ධුර නොගනිමින් විපක්ෂයේ සිට අඬුපක්ෂයට සහාය දීමට මුදල් හුවමාරු බව පවසනවා. අමාත්‍ය ධුරයක් ලබා ගත්තොත් ජනතාවට සේවය කරන්න වෙයි කියලයි ඔවුන් ඒ ආකාරයෙන් හිතලා ඇත්තේ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයබෝවන්.